तेल করার বিয়ে সাথে কেবল একটা মাঠে একটা ছোট্ট আমাদের কোনো এবার মানে মামা খেয়ে দাঁড়ায় আছি ও একটা লিয়ান্ন পিনাড়ি 15 দুম না একটা 5:30 আপনি আরম্ভ করেন 5 পিনাড়ি 15 দুম না খেয়ে লিয়ান্ন সিঙ্গল কোটে লিঙ্গুয়া দেখো এটা লিয়ান কোটে মধ্যে তো ফটোকপি গাহলা ও কারান তারান দেয়া নেয় এক পড়ি কে দেয়া কি দিয়ে নে সমানা ও হন্ডাই লিঙ্গুয়া না হন্ডাই पड़ी वाक्य तुना පොඩි වාක්‍ය තුනක් ලියමු හොඳයි එහෙනම් ලෑස්ති වෙන අසාලෙවිම ලියන්න දරු යන්නේ අසාලෙවිමට අපි පොඩි පොතක් ගන්නෙ නේද පොඩි පොතක් අරගෙන අංක තුනක් දාලා ලෑස්ති වෙන්න රයිට් මම කියන වාක්‍යම පෙන්නන්න ඔයාලට ඕන නම් අර ඡේදය මෙන්න මේ ඡේදය නේද පුතේ කියන ඡේදය දෙකයි දා දුන්නු हाई अरे එනම් මම ඔ අපේ ලියමුනේ කියන්නේ එහෙනම් පළවෙනි වාක්‍ය කියන්න පොන්ටි කිස්ස හොඳයි පළවෙනි වාක්‍ය ලියමු කතා කරන්න බෑ හිමිගිරිය මොනතරම් ලස්සනද හිමිගිරිය මොනතරම් ලස්සනද ඉමිදිරිය මොනතරම් ලස්සනද ඉමිදිරිය මොනතරම් ලස්සනද සැපෙන්න ඔයාගේ සිග්නල් වල ප්‍රශ්නයක් තියෙනවා හොඳද අනිත් අයට ඇහෙනවා සර් මොකද්ද ඉමිදිරිය මොනතරම් ලස්සනද ඉමිදිරිය මොනතරම් ලස්සනද යන්න අනිකට ඉමිදිරිය මොනතරම් ලස්සනද කොහොමද නැවතීමේ තිතක් දෙන්නේ ස්වභාවයක් දෙන්නේ ප්‍රශ්නාර්ථ ලකුණක් දෙන්නේ ප්‍රශ්නාර්ථ ලකුණක් ඉමිදිරිය මොනතරම් ලස්සනද අනේ හොඳයි දෙවැනි එක ලියමු වම් පාදය මේසයේ වැදින වම් පාදය මේසයේ වැදින බලන්න පාර ලියපු එක බලන්න එපා මේ සිංහල පොත වහන් කියන්නේ වම් පාදය මේසයේ වැදින
මොකද්ද? වම් පාදයේ මේසයේ පාදය වැඩු හාමේ තමයි අල්ලන්නේ. තේබේ වම් පාදයේ මේසේ වැඩින ඔව් වම් පාදය ඉතරයි. මේසයේ පාදයේ මේසයේ වැඩින वाम पादे लेसे वेदीन ग्रांतय नाम वचनय सिहिपत् विय වචන හතරයි තුන්වෙනි එක දුන්නේ ග්‍රන්ථය නම් වචනය සිහිපත් විය වචන පහයි නේද අවසානයේද විරාම ලකුණු යොදා තියෙන්න ඕන තේරුණාද right එහෙනම් ඔයාල පාඩ පෙන්සලක් අරගෙන අනේ මේවත් බලන්න අකුරවල ප්‍රමාණය බලන්න ඒ වගේම රූලෙන් පහලට යනකොට රූලෙන් පහලට ගිහිලද කියලා බලන්න එකට එක අකුරු ගෑවිලා නම් වැරදි නේද පුතේ ඔව් ගාවන්න බෑ નિયમિત ප්‍රමාණය තියෙන්න ඕන හතර වසරේ නේද එතකොට පද බෙදලා තියෙන්න ඕන නේ සුලංගිල්ලේ ප්‍රමාණය දුරස් කළා තියෙන්නේ හොඳයි හරියටම ලියන්න ඕන අපි අසාලේ ගිහින් හොඳේ හොඳයි එහෙනම් අපි බලමු පළවෙනි වචනය right ना पढ़ाई में वाचन नहीं है मुने बोल देंगे वाला तेरा तू तो पाठ पैसा लग पढ़ाई में हारी मेरा भी दान है सूट दान है मेरी लेकिन नहीं तो ना दिल ओ मे बैरा तो ना तेरे मुख देख रहा है ने बैरा तो ना तो यार ला ये बैरा दिन उठा ना बैरा दिन आपको रहा हारी वाचन हारी लिया ना और එනා පළවෙනි එක ලියමු හිමිදිරිය මොනතරම් ලස්සනද හිමිදිරිය ඔව් හිමිදිරිය හරියටි මොනතරම් හිමිදිරිය මොනතරම් लक्षण प्रश्नार्थ लाख ये देना
वाम पादे मेसे ये वैधिन वाम मेसे नेद पादे मेसे ये वैधिन मेरे मेतर ना तमाय वार्दी नौना वार्दी ने वाले तो मूर्त जनाया नहीं है मूर्त जनाया नहीं है आय आवश्यक एक मुखाद्य ग्राम से ये नाम वाचने ये सीधी पास की है ग्राम से ये उन्हें ग्राम से ये लेने दीजिए एक राकारांश आपके ना महाप्राण आयान में दिए ना लाइक ग्राम से ये नाम एक वेनो वाचने आ वाचने ग्रंथय नाम वचनय नियम विधियम नाम आपने लखनऊ दानों राला तूने तूने नाम अभी काल देखा तूने नाम तालुआ हाय मुझे तो बड़ा नॉन लेगा मुझे तो मेरा बैठ वाके ने भी आसाली भी मारी तो बड़ा नॉन है आपको मेरे को तो क्या बिला ना ओ वैराधी दान ने वैराधी ये वापस ये हादान नॉन है अनिवार्य उपनाम कर गणेश विरुद्धार्थ पद विरुद्धार्थ पद मतुका विरुद्धार्थ पद
ඒ කියන්නේ විරුද්ධ පද විරුද්ධාර්ථ පද ඔයාලා දන්නවනේ විරුද්ධ පද නේද දෙක වස්රෙදිත් ඉගෙන ගන්න නේ හොඳයි අපි ඉක්මනට දැන් ඒ ටික කරගෙන යමු මොකද මේ ඒ පාඩම දැන් ඔයාලා නේද පාඩමට ඇවිල්ලා ඉන්නේ ඒක නිසා ලේසි ඉස්සතිය අපි පාඩම කරන්නේ මේ තියෙන විරුද්ධාර්ථ පද මෙන්න ඔයාලා දෙක වස්රෙදී හා තුන වස්රෙදී ඉගෙන ගන්නකො විරුද්ධාර්ථ පද උදයට උස මිටි නේ උස කියන එකට තනිකරම අනිත් පැත්තනේ නේද මිටි දැන් සමානාර්ථ පද කියන පුතේද ආ දෙකම පද දෙකේම අර්ථය සමානයි හැබැයි මෙතෙන්දී පද දෙකේ අර්ථය සමානයි නෑ විරුද්ධයි එකිනෙකට විරුද්ධයි උද කිව්වොත් යට නේ උස නම් මිටි ඉදිරිපස පිටුපස ඉහළ නම් පහළ ගැළපෙන නොගැළපෙන ලොකු පොඩි කැමැති අකමැති පිපෙනවා පරවෙනවා පිරිසිදු අපිරිසිදු කීකරු අකීකරු සෙමෙන් වේගයෙන් නේද හොඳයි එහෙනම් අපි මේ ටික ලියමු නේ සංගාමයක අපි දෙක වස්තු දෙකකින් ගන්න පුළුවන් කියලා ඉක්මනට ලියමු සලියා ගන්න නේද ඔව් ඉක්මනට ලියන්න लिया गाने जैसे वो बता लिया ना अरे दालिया की भी जरूर लिया गाने ने हम बोल देंगे दालने दरने इधर ले सी ने वहाँ तो उधर देना है මේවා පාඩම් වෙලා තියෙන්න ඕන තේරුණාද අනිවාර්යයෙන් මේවා පාඩම් වෙලා තියෙන්න ඕන ඉවරයි සර් නෑ සර් හරි මේ తీර තව ටිකක් महताई केतु यानवा एनवा पिरिसी दुआ पिरिसी दैम्मा में पाड़ा करेगा ना हमें අමතක වෙලා නම් මේකයි මතකයි ඔයාලට මොකද තුන වස්රෙදී ඉගෙන ගන්න පුටිකයි දෙක වස්රෙදී ඉගෙන ගන්න පුටිකයි තමයි ඔය තියෙන්නේ අමතක වෙලා නම් දැන් මම පාඩම් කරගන්න ඉවරයි සර් ලයි Thank you.
ඉවරයි සර්. හරි. ඉවරයි සර්. හොඳයි. හරි. වැඩ කරන්න නැතුව වෙන වෙනම කර කර ඉන්න බෑ ගෙදර. දුවනවා ඒක මේව බෑ හොඳ. දැන් මට එකනේ කවුලා තියෙන හිම එක්ක. ඉවරයි සර්. ඉවරයි සර්. හරි. ඉවරයි සර්. ඉවරයි සර්. හොඳයි. ඉවරයි සර්. හයි. ඉවරයි සර්. लिया अनिवार्य लक्षण करे मेरा देंगे का लिया नहीं पास है राय अब बाल को विरुद्ध दार्त पादो वाले का हाथरा वाले जी मॉडल विरुद्ध दार्त पादो तो तीन नहीं किया ना तो मैं चेदे तो ये ठीक है तीन हो हमें हम दाई दें चेदे लिया लिया ने पा हाँगे नहीं तो राय पैन पैन साल पैसे तीन किया ला मामा तीन दे इधर अहूं काम दे नहीं करे देंगे वाले रोड वेदम खुद पैडाक ने साथ में तो हाँगे नहीं हमें श्रमदान है පාස් ලක්ෂණ පාසල් වත්ත යන තේමාව යටතේ අප පාසල් වත්ත පිරිසිදු කිරීමේ ශ්‍රම දාණය විද්‍යාලීය ආවිසිත් සංගමේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි. මගේ තාත්තා සහ බාප්පා ආවිසිත් සංගමේ සාමාජිකයෝ වෙති. ආවිසිෂ්‍යෝ කියන්නේ වල දන්නවනේ පාසලේ ඉස්සර කාලේ ඉගෙන ගනිපු අය. මේ වල hali ඉගෙන ගනිපු මගේ තාත්තා සහ බාප්පා අනුසිද්ධ සංගමේ සාමාජිකයෝ වෙති. ඉදින ඔවුන් දෙදෙනා සමග මම පාසලට ගියේ. පෙරේදා වනතෙක් පැවති අයහපත් කාලගුණික තත්වය මේ වන විට පහව දුස්ති. ඉදින යහපත් කාලගුණික තත්වයක් පැවතීම කාගේ සතුටට හේතු විය. ඔන්න ආවා අපිට විරුද්ධාර්ථ පද දෙකක් නේ. අයහපත් යහපත් කියන දේනවනේ. अयहपत्मयपत्मी
ආවේ මේ අයහපත් සාල්ගුණික තත්ත්වයේ නිසානේ නේද පුතේ ඉතින් මේ එතකොට මේ යහපත් සාල්ගුණික දැන් මේ දවස්වල තියෙන යහපත් සාල්ගුණික තත්ත්වය ඒක නිසා අපිට මේ ගාන තුරේ මුකුත් නැහැ නේද වැස්සත් අඩුයි සාල්ගුණියේ බොහොම යහපත් හොඳයි දැන් මේ දෙක තේරෙනවනේ ආදිශිෂ්‍ය සංගමයේ ලේකම්තුමාගේ පිරිස පාසලේ ප්‍රධාන ශාලාවට කැඳවන ලදහ. ලස්සන පාසල් වත්තක් තේමාව පිළිබඳව කෙටි හැඳින්වීමක් කර ලේකම්තුමා රැස්වීම අවසානයේදී ආරම්භයේදී පැමිණ සිටි පිරිස පිළිගෙන සමදාන කටයුතු වල අවසානයේ දක්වා සහයෝගය දක්වමින් රැඳී සිටින ලෙස පිරිස දැනුවත් කළේය. පිරිස කණ්ඩායම් පහකට වෙන් කිරීමෙන් පසුව ලේකම්තුමා ඒ කණ්ඩායම් වලට නියමිත කාර්යයන්ද පැහැදිලි කළා. ඔන්න තව දෙකක් ආරම්භයේදී අනිත් එක මොකද්ද? අවසානයේ ආරම්භය අවසානය. හොඳයි බලමු ඊළඟට. පාසල් වත්තේ ඇති දිරණ සහ නොදිරණ ද්‍රව්‍ය තෝරා වෙන් කිරීමේ කණ්ඩායමට තාත්තා ඇතුළත්ව සිටියේය දිරණ ද්‍රව්‍ය සහ නොදිරණ ද්‍රව්‍ය නේද ඔන්න තව දෙකක් ආවා අපිට නේ දිරණ නොදිරණ දිරණ ද්‍රව්‍ය නොදිරණ ද්‍රව්‍ය වාරය දන්නවනේ නේද තාත්තේ කණ්ඩායම කියලා පාසලේ ගබඩා කාමරයේ තිබුණු අබලන් ඩෙස්කුතු අතරින් පාණිච්චයට සුදුසු සහ පාණිච්චයට නුසුදුසු ඩෙස්කුතු වෙන් කිරීමට බාප්පා සිටි කණ්ඩායමට පෙවෙයි ඔන්න තව විරුද්ධ පාස්පන් දෙකක් ආවා සුදුසු නුසුදුසු අන්තිම සියල්ලම සමාජ නියමිත කාර්යයන්හි නිරත වූහ වලෝ අපි අතමරුවක් තියෙන්නේ කියලා සවස 6 පමණ වෙනතෙක් පැවති සමදානයෙන් පසුව අපිලිවෙලට හා අවලස්සරට තිබූ පාසල්වත් දුටුවන් සිද්ධාන්නා පරිදි තාමත් ලස්සන පාසල්වත්ක් තියෙන්නේ අවලස්සන කියන එකට විරුද්ධාර්ථ පදය ලස්සන නේ මෙතර දවසක් අවලස්සනක තිබුණේ පාසල්වත් ඔන්න දැන් ශ්‍රමදානයෙන් පස්සේ ලස්සනයි නේද පැමිණ සිටීවේ දෙමාපියන්ටද එය සතුටට හේතුවක් විදුහල්පතිතුමා රැකතිවි සමදාගේ සිටි කතා වෙන අතුරුව සියල්ලෝම සතුටු සිටින් පාසල් භූමියෙන් නික්ම ගියහ හොඳයි මේක තමයි අපි අද ඉගෙන ගන්නම් ඡේදය නේද පුතේ ඉතින් මේ දැන් ඔයාලා මේකේ තිබෙන විරුද්ධාර්ථ පද ටික මේ ඔයාලා දැන් මේ ඡේදය ගෙදරදී ලියන්න ලියලා අර යටින් ඉලියන්නපු ඒවා ඒ වචන පාඩ කරන්න තේරුණාද දැන් ලස්සන එක පාඩකින් අවලස්සන වෙනත් පාඩකින් නේද පාඩ දෙකක් අරගෙන පාඩ කරගෙන ලියන්න හොඳේ ඔන්න එකම ඔව් එක જાතියේම මේ එක පාඩකින් පාඩ කරත් කමක් නැහැ. එතකොට පැහැදිලිව පේනවනේ නේද? රයිට්. මේ අපි කියන දැන් මේකේ ටික ලියා ගනිමු පුතේ. ඡේදේ ලියා ගන්නාට පස්සේ තේරුණාද? අපි දැන් මේකේ තිබ විරුද්ධාර්ථ පද ටික අපි ලියමු. හොඳයි. එහෙනම් ඔය පළවෙනි එක මොකද්ද? වාර මතකද දැන්? යහපත් ඔව් යහපත් අයහපත් යහපත් අයහපත් ඒක ලියා ගන්න ඕනද? ඔව් ලියා ගන්න. යහපත් කියන එකට විරුද්ධාර්ථ පදය අයහපත්. මේ හරියට නේද යහපත්. නොදිරණ නේද සෙන්ත්‍ර මොකද්ද
विरुद्धार्थ पद मेम विरुद्धार्थ पद योदा वाक्य हदनु मेम विरुद्धार्थ पद योदा मेम विरुद्धार्थ पद योदा वाक्य हदम एक संचरण सीमा यहाँ पर वचने अरगे देवनी तावाक्य खदन
ඕනම් මේ වාක්‍ය මුලට මේ වචනේ මුලටම ගන්න ඕනේ මැද හරියට ගන්න පුළුවන් නේද ඒකටුවක් නේ ඕනම් මේ වගේ එකක් හදන්න පුළුවන් යහපත් තත්ත්වය නිසා සංචලන සීමා ලිහිල් විය නේද ඒක මෙලක් හදන්න ඔය විදියට පුතේ ඔය හැම සමාන මේ විරුද්ධාර්ථ පදයක්ම අරගෙන වාක්‍යයක් හදන්න ඒක gedara වැඩක් විදියට තියාගන්න දැලට කංගාල මේක ලියාගන්න ආයිමත් මම ලින්ක් එකක් දානවා අපේ පරිසරයේ පාඩමට එන්න. හරි? දැන් මේක ලියා ගන්න අතරේ අලුත් ලින්ක් එකක් මම